ஐபோவன் ஒவ்வேக்வானே ஜாத்தியாந்தர ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කරණයේ දේශීය සන්නාමය අද දින 24/7 දහවල් 12:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම කසුනී සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ ප්‍රංශය නිදහස් දින උළෙලට එල්ල වූ ට්‍රක් ප්‍රහාරයෙන් පුද්ගලයන් 84ක් මරුට තවත් 100කට අධික පිරිසකට තුවාල අකමැති අනිද්දා සිංගප්පූරු සංචාරයක වැඩිමිලට බඩු විකුණන වෙළඳ සැල් වැටලීම අද සිට පිටකොටුවේ බැට් පනතට විරෝධතා ප්‍රශේ නිදහස් දිනය වෙනුවෙන් දකුණු දිග නයිස් නුවර පැවති උත්සවයක් අතරතුර ට්‍රක් රථයක් ජනතා වතුරට ධාවනය කිරීම හේතුවෙන් පුද්ගලයන් 84 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තවත් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රංශයේ නිදහස් දිනය වන බැස්ටිල් දිනය සැමරීමේ උත්සවය අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා. අදාළ ලොරි රථ ධාවකයා විසින් මෙම ක්‍රියාව සැලසුම් සහගතව සිදු කරන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුර සිදුවනවත් සමගම ඒ අසල සිටි පොලිස් නිලධාරීන් විසින් ලොරි රථ ධාවකයා වෙත වෙඩි තබා ලොරි රථය නවත්වා ගැනීමට පියවර ගනු ලැබුවා. මෙම ලොරි රථය තුල තිබී අව්‍යායුධ රැසක් සොයා ගැනීමට හැකි වූ බව එරට ආරක්ෂකාංශ සඳහන් කරනවා. තුවාල ලැබුවන්ගෙන් විශාල පිරිසකගේ තත්වය බරපතල බවයි ප්‍රංශ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ හේතුවෙන් මේ මාස 26 වනදා අවසන් වීමට නියමිතව තිබූ එරට පැවති හදිසි තත්වය මාස 3ක් දක්වා දිගු කිරීමට එරට ජනාධිපතිවරයා පියවරගෙන තිබෙනවා. මෙම අනතුර ත්‍රස්ත ප්‍රහාරයක් බවට ප්‍රංශ ජනාධිපතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළද මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක්ද නැද්ද යන්න තවමත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. අදාළ සිදුවීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා එරට ආරක්ෂක මණ්ඩල හදිසි රැස්වීමක් ඇඳවා තිබෙනවා. එවෙන්ම ප්‍රංශය තුළ දේශ සීමාවන්හි ආරක්ෂක භට සංඛ්‍යාව ඉහළ නැංවීමටද පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය නොවැම්බර් මාස ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට සිදු වූ දරුණුතම ප්‍රහාරය මේ බවටයි වාර්තා වන්නේ. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 400කට අධික පිරිසක් තුවාල ලැබුවා. ප්‍රංශයේ නීස් නුවර මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කරගත්තා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජ මහතා. අද පාන්දර මේ 4ට විතර තමයි මට මේ සිද්ධිය දැනගන්න ලැබුණේ. ඒ වෙලාවේ සිට මම උත්සාහයක් දැරුවා ලංකාවේ සම්බන්ධ කෙනෙක් මේකට තුවාල ලැබලා තියෙනවද මේ ගිහිල්ලා තියෙනවද කියලා සොයා බලන්න. ඒ බලධාරීන් තාම ඒ පිළිබඳව ප්‍රවෘත්ති කාටවත් නිකුත් කරන්නේ සෑහෙන කාලයක් ගත වෙනවා. මොන රටේ අයද මේකට සම්බන්ධ විදේශිකයන් ඉන්නවද ප්‍රාන්ත ජාතික ඉන්නවද කියන එක ඒ වගේ තොරතුරු දෙන්න සෑහෙන කාලයක් ගත වෙනවා කියලා. ඒ අනුව අපි විමසිල්ලෙන් ඉන්නවා දිගින් දිගටම ශ්‍රී ලංකාවේ කෙනෙකුට අනතුරක් සිදුනාද මේ ගියත් කියන තියෙන විමසිල්ලෙන් ඉන්නවා. නමුත් තවම එහෙම තොරතුරක් දැනගන්න අපිට ලැබුණේ නැහැ. දැන් දේශීය පුවත්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අනිද්දා සිංගප්පූරුව බලාපිටත් ව යාමට නියමිතව තිබෙනවා. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිවරයා සහ එරට අග්‍රාමාත්‍යවරයා සමග දීපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වීමට නියමිතයි. තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරය ඇමතීමටද අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් ලැබී තිබෙනවා. එම සමුළුව පැවැත්වෙන්නේ ලබන 18 සහ 19 යන දිනවලදී. සිංගප්පූරු සංචාරය සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මැතිමතුරුන් පිරිසක්ද සහභාගී වීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහතාට ඇඟිල්ල දිගු කරමින් වත්මන් රජයේද විදේශ ණය මත යැපෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ගාල ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළා. දැන් රටේ මොකද කරන්නේ නැස? රටේ ආර්ථිකයේ ප්‍රතිපත්ති වෙනස් කරනවා. ණයකන ආර්ථිකයේ වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් හදනවා. දැන් මේ අරමුදේට වර්තමාන හවුල්ලාන්ගේ ප්‍රතිපත්ති මොකද? රයිල් මහත්තයා මහින්ද රාජපක්ෂ රෙජීමේ ණයදත්තු කියලා ගෑ ගන්න ගමන් මොකද කරන්නේ?
එයා තුග ගන්න නෑ දැන් කොච්චර නෑ අරගෙන ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්තා ඩොලර් කෝටි 200ක් ඊට පස්සේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ගත්තා ඩොලර් කෝටි 150ක් ඊට පස්සේ ඉන්දියාව සහ සාක් රටවලින් ගත්තා ඩොලර් කෝටි 110ක් ඔය ටික එකතු කරාම ඩොලර් කෝටි 460යි දෙවියන්ගේ තමයි ජනතාව මත බලපටු අපෙන් ඌරල ගන්නවා අපි අමාරුවෙන් උපය ගන්න මුදල් ටිකෙන් ආණ්ඩු විසාව පණක් අපි වේදන් කරා වෙළඳ පොලේ රුපියල් 100ක් ඕකෙන් රුපියල් 35ක් 40ක් ආණ්ඩු උපල ගන්නවා බදු වෙටි අපි අවසන් මොකද ගන්නේ ඡන්ද දින ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව පත් ගන්න බදු කිවන්න මෙරට ජාතික ආදායමෙන් 97%ක් වැය කිරීමට සිදුව ඇත්තේ පසුගිය රජයේ ණය ගෙවීමට බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. මහරගම පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ පව සඳහන් කළා. අපේ රටේ ජාතික ආදායමෙන් 97%ක් අපි වියදම් කරන්නේ පසුගිය රජය විසින් අරගෙන තියෙන ණය මුදල් සහ පොලිගෙව. නමුත් අපි අධ්‍යාපනයට වියදම් කරන මුදල 3 ගුණයක් කරලා තියෙනවා. සෞඛ්‍යයට වියදම් කරන මුදල 3 ගුණයක් වෙන් කරලා තියෙනවා. ඒක නිසා අපි දන්නවා තමුන්නාන්සලටත් යම් කිසි බරක් පැටවෙනවා. හැබැයි දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් අපි වැඩබදු ක්‍රියාත්මක කිරීම තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වැඩබදු අය කිරීමක් නැහැ. නමුත් අපේ රටේ තියෙන කළුකඩ මුදලාලිලාගේ සංස්කෘතිය තුළ යම් කිසි බද්දක් නියම කරපුවාම ඒක අදාළ භාණ්ඩෙටයි අදාළ නැති භාණ්ඩෙකින් හැම එකටම ඒක අය කරලා තමන්ගේ මඩි තර කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි අධ්‍යාපනයට සෞඛ්‍යයට පුජ්ජිලිකාංශේ වැඩබදු ප්‍රමාණවල් නියම කරලා තියෙනවා සමහර තවත් ශාස්ත්‍රවල. හැබැයි ආණ්ඩුවක් විදිහට අපි ඒ ගන්න හැම සතේකටම හැම රුපියලකටම අපි වග කියනවා. ඒ මුදල් සම්පූර්ණයෙන්ම වියදම් කරන්නේ අපේ රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යාංශය දියුණු කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වැඩපදු සංශෝධන පනත් කෙටුම්පතට සහයෝගය ලබා නොදෙන ලෙස ඉල්ලමින් මෙවන විට කොළඹ කොටුව ආශ්‍රිතව හර්තාලයක් ක්‍රියාත්මක වෙනවා. අප වාර්තා කර පැසුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සහ ඒ අවට සියලු වෙළඳ සැල් වසා දමමින් වෙළඳුන් දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන බවයි. ඔව් කසුනි, අපි මේ වන විට රැඳී සිටින්නේ කොටුව දෙවන හරස් වීදිය ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ කඩසාප්පු වසා දමා අද ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකයින් විරෝධතාවයක නිරත වී සිටින ආකාරය තමයි අපට දකින්නට තිබෙන්නේ. බොහෝ කඩසාප්පු වසා දමා තිබෙනවා. ඒ අතරින් ඇතැම් කඩසාප්පු විවෘතව පවතින කඩසාප්පුත් අපිට දකින්නට හැකියාවක් ලැබුණා. නමුත් බහුතරයක් විදියට කොටුව ප්‍රදේශයේ බොහෝ කඩසාප්පු වසා දමමින් ඔවුන් අද විරෝධතාවයේ නිරත වෙලා ඉන්නේ. ඔවුන්ගේ ලිම බවට පත් වෙලා තිබෙන්නේ. ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැඩබදු සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වීමට ඉඩ තබන්න එපා කියන ඉල්ලීම රජයට සිදු කරමින් තමයි ඔවුන් අද මෙලෙස විරෝධතාවයේ නිරත වෙලා ඉන්නේ. කෙසේ වෙතත් කඩසාප්පු එලෙස වසා දැමුණත් ප්‍රදේශයේ පදික වෙළඳාම සාමාන්‍ය පරිදි සිදුවන ආකාරය ඔබට මේ දකින්නට තිබෙන්නේ. සාමාන්‍යයෙන් මේ ප්‍රදේශය මීට වඩා බොහොම ජනාකීර්ණ ප්‍රදේශයක්. අද දිනේදී මේ ප්‍රදේශයේ එතරම්ම ජනාකීර්ණ නැහැ. නමුත් පදික වෙළඳාම සුපුරුදු පරිදි සිදුවන නිසා මේ ප්‍රදේශයේ යම්කිසි ජනාකීර්ණ භාවයක් දකින්නට තිබෙනවා. කෙසේ නමුත් අද දිනේ අද උදෑසන සිදුවෙච්ච විරෝධතා පාගමන හේතුවෙන් කොටුව ප්‍රදේශයේ යම්කිසි ආකාරයක වාහන තදබදයක් නිර්මාණය වී තිබුණු ආකාරයත් අප දුටුවා. නමුත් මේ වන විට නම් තත්වය යථා තත්වයට පත් වෙලා තිබෙන්නේ. වාහන ගමනාගමනය සම්බන්ධයෙන් කතා බහ කරද්දී කෙසේ වෙතත් මොවුන්ගේ ඉල්ලීම බවට පත් වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැඩබදු සංශෝධනයට අදාළ පනත් කෙටුම් පතට ඡන්දය ලබා දෙන්න එපා කියන ඉල්ලීම රජයේ පාර්ශවයෙන් වගේම පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලීම තමයි මෙම විරෝධතාවයේ අරමුණ බවට පත් වී තිබෙන්නේ. මේ තමයි මේ වන විට කොටුව ප්‍රදේශයේ තත්ත්වය. බොහෝ කඩසාප්පු වසා දමා තිබෙන ආකාරය තමයි ඔබට දකින්නට තිබෙන්නේ. නමුත් පදික වෙළඳාම මා පෙර කිව් පරිදිම සාමාන්‍ය ආකාරයට සිදුවන ආකාරය තමයි කොටුව ප්‍රදේශයේ සංචාරය කරපු අපට දකින්නට හැකියාවක් ලැබුණේ. තවත් තොරතුරු අද දිනේ පුරා ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. සම්බන්ධතාවය නැවතත් ප්‍රවෘත්ති මැදිරියට. සුති කලින්ද පාලන මිලට වඩා වැඩමිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳුන් සොයා අද සිට වැටලීම් සිදු කෙරෙනවා. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ වැටලීම් සිදු කරන බවයි කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් TMKV තෙන්නකෝන් මහතා සඳහන් කළේ. මිල පාලනයකට යටත් කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16ක පාලන මිල අද සිට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව සමසහිත කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක උපරිම සිල්ලර මිල රුපියල් 410ක් වන අතර
සමරහිත කුකුල් මස් කිලෝග්�ram 1ක් රුපියල් 495ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. ඒ අනුව රතු පරිප්පු තායිලන්ත සහ ඩුබායි හාල් මැස්සන් කඩල මුං ඇට මෙන්ම ග්‍රෑම් 480 සහ ග්‍රෑම් 105 ටින් මාළු සඳහාද පාලන මිල ගණන් නියම කර තිබෙනවා. සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 95ක් විය යුතු අතර තිරිඟුපිටි ආනයනික යොදේ සහිත කිරිපිටි දේශීය සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි මෙන්ම අර්තාපල් හා ලොකුලූණු සඳහාද පාලන මිල නියම කර තිබෙනවා. වියලි මිරිස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 385ක් වන අතර කට්ට කරවල සාලයා කරවල සහ උම්බලකඩ සඳහාද පාලන මිල ක්‍රියාත්මක වනවා. සස්තෙන් ග්‍රෑම් 400 කිරිපිටි ටින් එකක් සඳහා රුපියල් 1500ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. තවත් ප්‍රතිසූදානම් මේ විරාමයෙන් අනතුරුව. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. යලිත් ප්‍රවෘත්ති. අද දිනේ වැඩියෙන් කතා බහට ලක් වෙන පුවත තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ දහසයක් සඳහා පාලන මිලක් පැනවීමට රජය ඊයේ පියවර ගැනීම. ඒ අනුව කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අද දිනේ සිට මෙම පාලන මිල ගණන් ක්‍රියාත්මක වන බව. මෙම නව පාලන මිල ක්‍රියාත්මක වන ආකාරය සහ ඉන් පාරිභෝගිකින්ට ඇතිවන සහනදායී තත්ත්වය පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා අප ප්‍රවෘත්ති මැදිරියට ආරාධනා කළා කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් TMKB තෙන්නකොන් මහතාට. ආයුබෝවන් තෙන්නකොන් මහත්මයා. ආයුබෝවන්. මම ඔබෙන් මුලින්ම දැනගන්නට කැමති, දැනටමත් පාලන මිලට වඩා අඩුවෙන් මිල නියම කර ඇති ඇතැම් භාණ්ඩ මේ වන විට වෙළඳපොළේ තිබෙනවා. මෙම භාණ්ඩවල මිල හිතුමතේ පාලන මිල දක්වා වැඩි කිරීමට මෙමකින් වෙළඳ සැලිමියන්ට අවස්ථාවක් ලැබෙනවාද? ඇත්තෙන්ම උපරිම සිල්ලර මිලක් තමයි තීන්දු කරලා තියෙන්නේ. ඒ උපරිම සිල්ලර මිලට අනුව මේක පාලන මිල කියන්නේ ඒක අපිට දෙන්න පුළුවන්. ඇත්තටම ඒ මිලටම විකුණන්න කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. ව්‍යාපාරිකයන් තරඟකාරී මිලට භාණ්ඩ විකුණන්නට අවශ්‍යයි. කෙනෙකුට අවශ්‍ය නම් ඒ මිල තමන්ට පුළුවන් තරම් අඩු මට්ටමක තියාගෙන තරඟකාරීව වෙළඳපොළට විකුණන්න පුළුවන්. හැබැයි උපරිම සිල්ලර මිලට වඩා විකුණන්න බෑ. අපිට නීතියේ බලය තියෙන්නේ උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් භාණ්ඩ විකුණනවා නම් ඔවුන් නීතියේ හැමෝට ගෙනල්ලා ඒ අවශ්‍ය දඬුවම් ලබා දීම තමයි අත වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. තෙන්කොත් මහත්මයා, මේ වන විට අලෙවි කිරීම සඳහා තොග වශයෙන් භාණ්ඩ ගෙනවිත් ගබඩා කර ඇති වෙළඳුන්ට මින් අසාධාරණයක් සිදු වෙනවද? ඇත්තටම මෙහිදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ දැන් සීනි වගේ මිල තමයි ඇත්තටම විශාල වශයෙන් අඩු වෙලා තියෙන්නේ. ඔවුන්ගේ ඒ මිල පිළිබඳ තමයි අපිට අවධානය යොමු කරන්න වෙලා තියෙන්නේ. මේ පිළිබඳ ඇත්ත වශයෙන් ඔවුන්ගේ තියෙන තොග මට්ටම් අනුව අපිට යම්කිසි තීන්දුවක් ගන්න පුළුවන්. ඒ තොග මට්ටම් කොයි කාලෙද ගත්තේ කියලා ඒ වැටලීම් අවස්ථාවලදී. නමුත් අපි හැම වෙලාවෙම කල්පනා කරන්න අවශ්‍යයි, භාණ්ඩවල යම් මිල වැඩිවීමක් වුණා නම් වෙළෙන්දෝ ඇත්ත වශයෙන්ම ඒ මිලට භාණ්ඩ විකුණනවා. හරියට මේ වෙල අද දවසේ භාණ්ඩ මිලදී ගත්තා වගේ වැඩි ගන්නට විකුණනවා. හැබැයි භාණ්ඩ මිල අඩුවීමක් වුණාම ඒගොල්ල කියනවා නෑ නෑ අපිට පරණ ගත්ත භාණ්ඩ තමයි මේ තියෙන්නේ කියලා. ඉතින් ඇත්ත වශයෙන් මේක හරි අමාරුයි හරියට ජස්ටිෆයි කරන්න, එහෙම නැත්නම් හරියට මේ ගැන අවධානය යොමු කරන්න. ඒ නමුත් සීනි විශ්ය ගත්තාම ඇත්ත වශයෙන්ම ඒ අදාළ බිල්පත් ඉදිරිපත් කිරීමෙන් ඒ වැටලන අවස්ථාවලදී අපිට ඒ පිළිබඳ ඉතා ටික කාලයක් සහනයක් ලබා දීමට හැකියාව ලැබෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබට අපිත් සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන්. මේ තොරතුරු සම්බන්ධයෙන් තවත් දිගින් දිගටම අපි කතා කරන්නට සූදානම් ප්‍රතිවිකාශයෙන් අනතුරු අද දරන 24/7 නාලිකාව ඔස්සේ. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කෙඩිලාල් කාන්ත මහතා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් යටතේ වුවද වැට්බදු අය කිරීමට සිදුවන බව පවසනවා. රටේ අග්‍රාමාත්‍යවරයා, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරි අපූර්ව ප්‍රකාශයක් කළා. රටේ ජනතාව සූදානම් වෙන්න තිත්ත බෙහෙත් බොන්න. ඔක තමයි මාධ්‍ය වාර්තා කරපු විදිය. ජනතාවට, ඒ කියන්නේ ඔබට ආණ්ඩු බලයට ගෙනාපු අයට, නැති අයට, ඔක්කොටම එතුමා දැන් කියනවා තිත්ත බෙහෙත් බොන්න ලෑස්ති වෙන්න කියලා. ඒතකොට එහෙම කිව්ව විතරක් නෙමෙයි තිත්ත බෙහෙත් වට්ටෝරු කීපයක් ලියලා එව්වා ජනතාවට බොන්න කියලා. ඒ තිත්ත බෙහෙත් වට්ටෝරු ටික ගිලගන්න තියෙන අමාරුවත් එක්ක ජනතාව තුළින් යම් යම් සද්ද, උද්ඝෝෂණ, හඬ, විවිධ දේශපාලනික වශයෙන් උත් එසේ නොවී මිනිස්සු තුළින් ප්‍රශ්නයක් ආවා.
මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් අග්‍රාමාත්‍යතුමා විදිහට රටේ කියන්නේ ආර්ථිකයේ පැත්තෙන් ඔයගොල්ලෝ දැන් එහෙම අමාරුවකට මුහුණ දෙන්න ලෑස්ති වෙන. මේ ආණ්ඩුව බලයට ගන්න කලිනුත් එතුමා බොහොම පැහැදිලිව මේ තත්ත්වය කියන්න තිබ්බා. රක්ෂිත බඳනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට අද උදැසන මහජන නියුජිතින් රැසක් පැමිණියා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා අද උදැසන පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් වැඩම කරනු ලැබුවා. මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ මෑණියන් වන ශිරන්ති රාජපක්ෂ මහත්මියද පැමිණ සිටියා. එමෙන්ම හිටපු අමාත්‍ය සජින් වාස් ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාද අද උදැසන වෙලිකඩ බන්ධනාගාරයේ වෙත පැමිණියා. හිටපු අමාත්‍ය ජුවෙල් පීරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාද නාමල් රාජපක්ෂ මහතා හමුවීමට වෙලිකඩ මැගසින් බන්ධනාගාරයේ වෙත පැමිණියා. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ යෝජිත රාජපක්ෂ මහතාද නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට අද උදැසන කොළඹ මැගසින් බන්ධනාගාරයේ වෙත පැමිණ තිබුණා. මම රිමාන්ඩ් එකේ හිටියානේ. මාව රිමාන්ඩ් කරා බුරු චෝදනාවක. අන්තිමට සාක්කාරෝ හිරේ ගියා. ඒක කරේ ධාර්මිෂ්ඨ ආන්. දැන් කරලා තියෙන්නේ යහපාලන. අවුරුදු ගානකට පස්සේ මගේ පුතාව අල්ලගෙන යන්නේ, ඔය පුතු අරගෙන යන්නේ යහපාලන. ධාර්මිෂ්ඨයි යහපාලන අතර වෙනසක් නැහැ. අර පුරවැසි බලයේ සංවිධානය කියන ඊළඟට ගන්න ඕන සිරන්ති මැඩම් කියලා. ඒ ගැන ඔබතුමාගේ. ඔව් ඉතින් ඒ මැඩම් මේ ඊළඟට මාව ගන්න. සර් එහෙම කියන්න. මොකද බැරි කට තියෙනවා නම් උන්ට කියන්න බැරි ඩොලර් වලට යට වෙච්ච අයුන්ට බැරිද ඕන දෙයක් කියන්න. දැන් දිගටම චීනෙන් ආදාර චීනත් එක්ක තමයි යන්නේ මේ රජය. මොකද ඔබතුමාට කියන්න කියන්නේ? නෑ දැන් මොලේ බෑදිලා තියෙනවා. අපි නාමල් මහත්තයා බැලුවා රටක අදුර්දර්ශී දුෂ්ට වෛරී පාලකයෝ බිහි වුණාම මේක තමයි තත්ත්වේ. වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය පළිගැනීම හැර වෙනත් කිසිම දෙයක් අපට පේන්නේ නැහැ මේ රටේ. අද රටේ සංවර්ධනයක් නැහැ. මේ වෛර පරිමහන එක තමයි සිද්ධ වෙන්නේ. මේ යහපාලන ආණ්ඩුවේ වැඩ බලන්න අපි මේ බන්ධනාගාරයට ආවා. නිසා අපි ආණ්ඩුවට කියනවා මොනවා කළත් කමක් නැහැ මේ රට විනාශ කරන්න නැතුව. පුළුවන් කෙනෙකුට බාර දීලා ඵලයල්ලා කියලායි අපට කියන්නේ. වංචා දූෂණ සිදුකළ මන්ත්‍රීවරුන්ට කර්මය පළති ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවිඳු ජයවර්ධන මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා. මේ විපක්ෂයේ පුදු කල්ලිය දෙයියෝ බලන්න යනවා වගේ, දෙයියෝ අඳින්න යනවා වගේ, කතරගම යනවා වගේ දැන් වැලිකඩ බන්ධනාගාරයට යන්න පටන් අරගෙන. ඔවුන්ට පොල් ගහපු අමතක වෙලා අද රටේ ප්‍රශ්නේ, ලෝකේ ප්‍රශ්නේ, ඔවුන්ගේ ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ මේ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රශ්නේ බවට ඔවුන් පත් කරගෙන. ඊට පස්සේ අපෙන් අහනවා දැන් ඉතින් සතුටුද කියලා. අපිට කියන්න තියෙන්නේ අපිට සතුටක් අසතුටක් නැහැ. නමුත් මොන් එදා අපිට මොනවද කිව්වේ? අපි යහපාලන ආණ්ඩුව පිහිටවුවගේ පස්සේ අපෙන් ප්‍රශ්න කළා ඇයි මේ හොරු කියන කට්ටියව අත්අඩංගුවට ගන්න නැත්තේ. නමුත් අපි මේ විමර්ශන කටයුතු සියල්ලක්ම කරද්දි අනේ මේ බොරුවට අපිට හොරා කිව්වා. දැන් හොරකම් කරපු දෙයක් නැහැ. දැන් අපේ ලැම්බෝගිනි ටික හොයාගන්න නැහැ. අපි නිශ්ශබ්දව දැන් නීතිය ක්‍රියාත්මක කරද්දි අපිට කියනවා FCID ආයතන වහන්න කියලා. දැන් අපිට කියනවා අපි දේශපාලන පරිගණීම් ගන්න ඕනේ. දැන් මේ කෑ ගහන්නේ හිරේ විලංගුවේ වැටෙනවට බයි. මේකට තමයි කියන්නේ කර්මය කියලා. ඉතින් මේ කර්මය කියන චක්‍රය අපිට නතර කරන්න බෑ. අපි නැත්තම් දිව්‍යන් වහන්සේගෙන් හරි එහෙම නැත්නම් වෙනත් දේව බලයකින් හරි ඔවුන්ට ඒ දේ ලැබී කියන විශ්වාසය අපිට තියෙනවා. දැන් සිව්දස විශේෂාංකය. කුරුණෑගල ගණේපත්ත මාර්ගයේ ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක් ඊයේ පසුරු 4ට පමණ වැල්ලව ප්‍රදේශයේදී මාර්ගයේ නිවතට පැන නිවසක තාප්පයක ගැටීමෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ තිබූ විදුලි කණු කිහිපයකටද හානි සිදු වුණා. මෙවර කදුකරයේ දූරියන් පළදාව ඉහළ මට්ටමක පවතින බව දූරියන් වගාකරුවන් පවසනවා. පිළිමතලාව, කඩුගන්නාව, මාවනැල්ල, පේරාදෙණිය ආදී ප්‍රදේශවල දූරියන් වගාවෙන් මෙවර හොඳ අස්වැන්නක් ලැබී තිබෙනවා. මොනරුන් කඩාවැදී සිදු කරන හානියෙන් තම අන්නාසි වගාවන් ආරක්ෂා කර ගැනීමට නොහැකි වීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට කරුමලගස්වැව ප්‍රදේශයේ ගොවීන් බැසවිලි නගනවා. 1991 වර්ෂයේදී අලිමංකඩ හමුදා කඳවුර බේරා ගැනීමට තම ජීවිතය පරිත්‍යාග කරමින් සටන් බදුණු හසලක ගාමිණී කුලරත්න රණවිරුවාගේ 25 වන අනුස්මරණ සැමරුම ඊයේ හසලක මන්සන්දියේ පිහිටි ගාමිණී කුලරත්න රණවිරුවාගේ පිළිරුව අසලදී පැවැත්තුණා. සෝමවතිය ජාතික වනෝද්‍යානයේ සැරිසරු වන අලියකු වෙඩිවැදී මරණීය තුවාල ලබා වනෝද්‍යානයට ආසන්න පල්ලියගොඩැල්ල වෙල්යායේ ඇදවැටියේ සිටිනවා.
මුලත්සිංහල ප්‍රදේශයේ සෞඛ්‍යයට අහිතකර ආහාරපාන අලෙවිය හා ප්‍රදර්ශනය කරනු ලබන වෙළඳසැල් හා හෝටල් පරීක්ෂා කිරීමට ඊයේ මුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කළා. එෙහිදී සෞඛ්‍යයට අහිතකර ආහාර අලෙවිය හා ප්‍රදර්ශනය කළ වෙළඳසැල් 12කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබෙනවා. ගුල්ලන් සහිත සහල් නැවත පිරිසිදු කර අලෙවි කිරීමේ යෙදී සිටි ඇමරුම්හල් හිමියෙක් අත්අඩංගුවට ගැනීමට සහ අදාළ ඇමරුම්හලට මුද්‍රා තැබීමට මහනුවර පාරිභෝගික අධිකාරිය ඊයේ කටයුතු කර තිබෙනවා. බඳගිරියේ සෝමාංශ හිමියන්ගේ ආරාධනාව පරිදි ජපන් දූත පිරිසක් මුල්ලේරියාව ජාතික ළමා අධ්‍යාපන පදනම වෙත පැමිණියා. එම දූත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින මිත්‍රත්වය වැඩිදියුණු කිරීමයි. ඒ සමගින් දහවල් ප්‍රධාන ප්‍රතිප්‍රකාශය නිමාවට පත් කරනවා.